ගුණවන් පුංචි දුවේ පුතේ දෙක වසර ඔයාලාද සානීය ආගය ගැන ඉගෙන ගනිමු. හැබැයි ඊට කලින් මම පුංචි ප්‍රශ්න ටිකක් අහනවා. ඒකට දන්න අය අත උස්සලා උත්තර දෙන්න. 10 ළඟට ඊළඟට එන සංඛ්‍යාව කීයද? කීයද? 11යි. 15ට එකක් වැඩි සංඛ්‍යාව කීයද? අන්න හරි. 16යි. 10ට පෙර සංඛ්‍යාව 9යි. නේද? හරි. එහෙනම් බලමු 19ට එකක් වැඩි සංඛ්‍යාව කීයද කියලා. කීයද? 20යි. නේද? 20යි. ඔයාලට මම දැන් සංඛ්‍යාවක් පෙන්නනවා. කියන්න බලන්න කීයද කියලා. කීයද? 10 නේද? 10. ඔන්න මම දැන් මේ කප් එකේ තියෙනවා මොනවද තියෙන්නේ? බීම බට. හැබැයි ඔයාලට මේ බීම බට වෙනුවට ඉරටු ඉරටු එහෙම නැත්නම් ඔයාලා අයිස්ක්‍රීම් කාලා විසිකරන අයිස්ක්‍රීම් කෝටු තියෙනවනේ. ඒ කෝටු ගන්නත් පුළුවන්. මම දැන් ඔන්න මේ කප් එකකින් ගන්නවා බීම බට 10ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මම බට කීයක් ගත්තද? 10ක් ගත්තා. අපි බලමු හරියටම තියෙනවද කියලා ඒක ගණන් කරලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අපි දැන් මේ 10 මිටියක් වෙන විදියට රබර් බෑන්ඩ් එකක් අරගෙන ඔන්න අපි මිටියක් වගේ බැඳ ගන්නවා. මේකට කියනවා ඉරටු මිටියක් කියලා. මොකක් කියලාද? ඉරටු මිටියක් කියලා. එහෙම නැත්නම් 10 ඒවා එකක් කියලා. ඔන්න දැන් මගේ දකුණු අතේ තියෙනවා මේ ඉරටු මිටිය. එහෙම නැත්නම් 10 ඒවා එක. මං තව එකක් ගන්නවා මේ අතට. දැන් කීයද? 10 ඒවා එකයි 1 ඒවා එකයි. මේ දෙක එකතු වුණාම හැදෙනවා. කීයද හැදෙන්නේ? 11. 10 ඒවා එකයි 1 ඒවා එකයි 11යි. අපි දැන් මේ 11 අපි පොතේ අඳින්න ඕනේනේ ඉරටු මිටි. අපි බලමු කොහොමද ඉරටු මිටියක් නිවැරදිව පොතේ අඳින්නේ කියලා. මුලින්ම එක සමාන දිගකින් ඉරි කැබලි 6ක් අඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ඉරි කෑලි ඉහළින් දෙක දෙක සම්බන්ධ කරලා වෘත්ත පහක් ඇඳ ගන්නවා. ඊළඟට අපි කරන්නේ ඒ ඇඳ වෘත්ත පහට පිටිපස්සෙන් තවත් වෘත්ත පහක් ඇඳ ගන්නවා. ඔන්න දැන් අපි ටිකක් ඇඳලා ඉවරයි. ඔන්න දැන් අපි ඉරටු මිටියේ යට කොටස අඳිනවා. ඒක ලස්සනට අපි බීක්කුවක් වගේ ලස්සනට ඇඳ ගන්නවා. අන්තිමටම අපි මේක එක මිටියක් වෙන විදිහට මැදින් කවයක් වගේ ඇඳලා ලස්සන ඉරටු මිටියක් ඇඳ ගන්නවා. දැන් ඔයාලත් මේ වගේ ලස්සන ඉරටු මිටියක් ඇඳ ගන්න. ඔන්න දැන් අපි බලමු කොහොමද 11 පොතේ අඳින්නේ කියලා. එතකොට කොහොමද ගන්නෙ? 10 ඒවා 1යි 1 ඒවා 1යි. කීයද හැදෙන්නේ? 10 ඒවා 1යි 1 ඒවා 1යි. එතකොට ඔන්න 11යි. දැන් අපි තව එකක් බලමු. මගේ අතේ තියෙනවා 10 ඒවා 1ක්. 1 ඒවා මම ගන්නවා. 1 ඒවා කීයද? 1යි 2යි 3යි 4යි 5යි. 10 ඒවා 1යි 1 ඒවා 5යි. හැදෙන සංඛ්‍යාව කීයද? 15යි. 15 අඳිනකොට ඉරටු මිටි 1යි 1 ඒවා 5යි අඳිනවා. ඔන්න එතකොට හැදෙනවා 15. අපි තව සංඛ්‍යාවක් බලමු. 19. 19 අඳිනකොට 10 ඒවා 1යි 1 ඒවා 9යි. හැබැයි දුවේ පුතේ අපි හොඳට මතක තියාගන්න ඕනේ 1 ඒවා පැත්තට තියෙන්න පුළුවන් බීම බට උඩරිම ගාන 9යි. මොකද 10ක් ගත්තොත් එහෙම ඒක 10 මිටියක් වෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න අඳින්නේ වැඩිපුරම 1 ඒවා අඳින්න පුළුවන් 9ක් විතරයි. 19ට එකක් වැඩි සංඛ්‍යාව කීයද කිව්වේ? 20 නේද? අපි බලමු 20 අඳින හැටි. කොහොමද 20 හැදෙන්නේ? 20ට
දහයේ මිටි කීයක් තියෙනවද? දෙකයි. 20ට දහයේ මිටි දෙකයි. හැබැයි එකේ ඒවා නැහැ. ඒ හින්දා දහයේ ඒවා දෙකයි එකේ ඒවා අඳින්නේ නැහැ. 20 අඳිනකොට. ඔන්න දැන් අපි ආයෙ මතක් කරගමු. මොකක්ද ඉගෙන ගත්තේ? ස්ථානීය අගය. දහයේ ඒවා කොහොමද හදාගන්නේ? දහයේ මිටිය එකේවා දහයක් එකතු කරලා මිටියක් හදලා තමයි අපි දහයේ එකක් දහයේවා හද. මම ඔයාලට චූටි ගෙදර වැඩක් දෙනවා. මේ වගුව ඔයාලා සම්පූර්ණ කරන්න. බලන්න මුලින්ම තියෙන සංඛ්‍යාව කීයද? 11. 11 අඳින්නේ කොහොමද? දහයේ මිටි එකයි එකේවා එකයි. ඒ විදිහට ඔයාලා ඉතුරු සංඛ්‍යා දෙකත් 16 අඳින්නේ කොහොමද? 18 අඳින්නේ කොහොමද කියලා ගෙදරදී අඳින්න. එහෙනම් අදට ඔයාලගේ පාඩම අවසානයි. ඔයාලා හැමෝටම ආයුබෝවන්.